පරසතු මලින් පුද ලද මුනි සඳුට දිය නද වනපස මලින් පුද කලයේ පවසනු කවර වරදද මේ දියතෙහි නොඑක් දෙනා ඒ මහා ගුණකඳ අපරිමිත ගුණකඳ සහිත භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පරසතු මලින් පවා පුද දෙද්දී මාමේ වනපස මලක් වනින් නිලාගත් මලක් බුදුන් වහන්සේගේ නමට පූජා කිරීම කවර වරදෙක්ද පරසතු මලින් පුද ලද මුනි සඳට දිය නද වනපස මලින් පුද කලයේ පවසනු කවර වරදද ඒ බුද්ධ පූජාව කුමක්ද ගුත්තිල කාව්‍ය අයෙක් කවියෙන් ගීයෙන් බුදු ගුණ මවාලු ඒ බුද්ධ පූජාවක් තවත් අයෙක් මහා සෙල් මුවා පිළිම මවාලු ඒත් බුද්ධ පූජාවක් තවත් කෙනෙක් තෙලිතුඩින් ඒ අසීමිත අපරිමිත ගුණ කඳ සහිත බුදුරුව මවාලුවා ඒත් බුද්ධ පූජාවක් මේ මහා කරුණා ගුණ වැහෙන බුදුරුව අභියස සිට අප මේ සූදානම් වන්නේත් බුද්ධ පූජාවකටමයි මේ යුගයේ ගැන කල්පනා කළොත් අපිට හිතන්නට පුළුවන් ප්ලාස්ටික් මලින් බුදුන් පුදන යුගයක් මේක බොහෝ විට කල්පනා කළොත් නමුත් පිවිතුරු දියේ පිපි සුවඳවත් මලින් බුදුන් පුදන්නට වගේම ගී මලින් බුදුන් පුදන්නටත් ශ්‍රද්ධා මාධ්‍යචාලය අමතක කරන්නේ නැහැ මේ එවන් තවත් එක් උත්සාහයක් කියලා කියන්නට පුළුවන් මහමෙවුනා භවනා අසපු සංචිතයේ හා ශ්‍රද්ධා මාධ්‍යචාලයේ නිර්මාතෘවර සහ ප්‍රධාන අනුශාසක අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමින් වහන්සේ තමයි මේ සියලු කටයුතු සඳහා මඟ පෙන්වා දෙන්නේ. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේව ගී මලින් පුදන්නට මේ පා කමල් ගී මලින් පුදන්නටයි මේ අපි සූදානම් වෙන්නේ. පසුගිය අප්‍රේල් මාසේ කෙටි දැනුම් දීමක් කරනවා ආධුනික ගීත රචකයින්ට. බොතු ගීත ලියන්නට කැමති හැම දෙනාටම ආරාධනා කරනවා අපිට ගීත එවන්නට කියලා. ඒ අනුව 800කට ආසන්න පිරිසක් ගීත එවලා තියෙනවා විද්‍යුත් තැපෑලෙන් ඒ වගේම සාමාන්‍ය තැපෑලෙන්. ඒ අනුව විද්වත් මණ්ඩලයකට ප්‍රවීණ ගීත රචකයින් මඩුල්ලකට මේ සියලුම ගීත රචනා බහර කරනවා ශ්‍රද්ධා මාධ්‍යචාලය. ඒ අනුව තෝරා ගන්නවා ගීත 11. බුදුන් පුදන්නට මේ අවස්ථාවේදී සුදුසුයයි තෝරා ගන්නවා ගීත 11ක්. ඒ ගීත රචනා තෝරා ගන්නට විද්වත් මණ්ඩලයට බොහෝ පිරිසක් එකතු වෙනවා. මෙතනත් කිහිප දෙනෙක් මේ අවස්ථාවේ ඉන්නවා. ඒ අතර තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්, රත්නශ්‍රී විජේසිංහයන්, කුලරත්න ආර්යවංශයන් වැනි ප්‍රවීණ ගීත රචකයින් ඒ අතර සිටිනවා. එයත් මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන. තවත් 15 දෙනෙකුගෙන් පමණ පිරිසක් එයට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ බුද්ධ පූජාව සඳහා වැඩම අවදාළ මහා සංඝරුවන නමස්කාර පෙරදරිව පිළිගන්නවා. එසේම පින්වත් සුදිහිමතුන් බොහෝ පොලක් පැමිණ තිබෙනවා. අපි නමින් සඳහන් නොකලත් අපි තාම ගෞරවයෙන් හරසරින් ඔබ සැවම පිළිගන්නවා. මේ බුද්ධ පූජාවට පෙර ආතුව අපව පංචශීලයේ පිහිටවන හැටියට නමස්කාර පෙරදරිව ආයාචනා කර සිටිනවා ශ්‍රද්ධා මාධ්‍යචාලයේ ගරු අනුශාසක අතිපූජනීය අලුදිනිය සුභූති ස්වාමින් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් අපව පංචශීලයේ පිහිටවන හැටියට පින්වත්නි අපි අසුන්වලින් නැගී සිට පංචශීලයේ සමාදන් වෙමු. සාදු සාදු සාදු. අපි කවුරුත් එකටම තෙරුවන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාතු 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 සීල අධිෂ්ඨාන කරගන්න මේ විදිහට කියන්න කවුරුත් මම සතුන් මෙරීමෙන් වැළකීම නම්මෝ සතුන් මෙරීමෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම්මෝ සොරකම් කිරීමෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම්මෝ වැරදි කාම සේවනයෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම්මෝ බොරු කීමෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි මත් පෙන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මෝ මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි සිල්පදය සමාදන් වෙමි පින්වත් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ උතුම් සිල්පද බලවත් වීරියකින් යුතුව බලවත් සිහියකින් යුතුව මම ආරක්ෂා කරමි උතුම් තිසරණ සහිතව මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද හේතු වේවා වාසනාවේවා සාතු 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 අපව පංච සීලේ පිහිටවාලු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු සාදු මේ ළඟට මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව කිරීමට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු සභාපති අධිනීතිඥ සුදත් ජයසුන්දර මහත්මයාට නමෝ බුද්ධාය අපේ ගරු අනුශාසක
අලුදිනේ සුබෝධ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මේ ගවම මම අපේ අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේ කිරිපත් ගුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේවත් මේ අවස්ථාවේදී මම මතක් කරනවා. ඒ වගේම අනිත් සියලු මහා සංඝ රත්නයින්ද මම අවසර ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ අපේ සුබෝධ ස්වාමීන් වහන්සේ මේ ගීත රචනා කරන්න අවස්ථාවක් යොදාගත්තායි කියලා කිව්වහම මම ඇහුවා අපේ සුබෝධ ස්වාමීන් වහන්සේගෙන් මේ කටයුතු කොහොමද කරන්නේ කියලා. අද වෙනකොට මේ ගීත රචකයා පිළිබඳ නම් වැඩි දෙයක් නැහැ. ගායකයෝන් තමයි හුඟක් බිහි වෙලා ඉන්නේ. ඒක ප්‍රශ්නෙකුත් නැහැ කියමු. එතකොට ඊට පස්සේ වෙන එක තමයි මේ මගෙන් මේ ළඟදීත් එක දරුවෙක් ඇවිල්ලා ඇහුවා මේ සින්දුවක් දාගන්න මේ බොදු ගීතයක්. හැබැයි මේ channel එක දාගන්න පොඩ්ඩක් මේ සල්ලි ටිකක් ඕනේ කියනවා කියලා. සින්දුවක් ප්‍රචාර කරගන්නත් අද කාලේ සල්ලි වල අවශ්‍යතාවයක් ඕනේ කියලා කියනවා. ඒ ගමම්ම අනිත් අතින් බලනකොට මම ඇහුවා මේ අපේ සුබසුවනාසකෙන් SMS එකම පණිවිඩ යවන්නේ නැද්ද කියලා. මේ සුබසුවනාසක SMS පණින්න නැහැ. අපි තමයි මේ සීලු දේ මෙහෙ කරන්න කියලා. මම කියන්නේ මේක අනර්ගී අවස්ථාවක් කියලා අපේ තරුණ මේ දුව දරුවන්ට සහ අපේ සීලු මේ නිර්මාණ හැකියාවක් ඇති සීලු දෙනාට මේකට එකතු වෙන්න මොකද ශ්‍රද්ධා මාධ්‍ය තුලින් මම හිතන්නේ විශාල උපකාරයක් කරනවා අපේ බුදුදහමට. ඒක නියත වශයෙන් මම මේ අවස්ථාවේදී කිය යුතුයි. මොකද මෙතනදී අපි ගත්තොත් මෙතන නිර්මාණ හැකියාවන් ඇති අය ඉන්නවා. රචකයන් හැටියට දැන් අද බිහි වෙලා සිටිනවා. මෙයාගේ සින්දු මින්පසුව අපේ ශ්‍රද්ධා මාධ්‍ය හරහා ප්‍රචාරණ වෙනවා. එතකොට එතනදී තියෙනවා රූපවාහිනියක් තියෙනවා, ගුවන් විදුලියක් තියෙනවා, ඒ වගේම වෙබ් අඩවියක් තියෙනවා. මේ සියලු දේම තියෙනවා. එතකොටම මේකට රූප රාමුවත් එකතු කරගන්න අපේ සුබෝධ ස්වාමීන් වහන්සේ ඒකටත් එකඟ වෙලා තියෙනවා. මේ සින්දු තව දුරට රසවත් කරන්න ඒ ආකාරයෙන් ඉදිරියට ගෙන යන්න නම් කොහොමද අපි සාමාන්‍ය මහ ජනතාව තුලට අපි යන්නේ කෙසේද යන්න කියනවා නම් ඒ රූප රාමුත් මේකට එකතු කරගන්නත් නොමිලේ කරන්නත් මේකට එකඟ වෙලා තියෙනවා. මෙවැනි විශාල කාර්යයක් තමයි මේ අපේ ශ්‍රද්ධා මාධ්‍ය තුලින් ඇති කරලා තියෙන්නේ. වාණිජ ලෝකයෙන් තොර වෙනත් පැත්තකට අධ්‍යාත්මික ගුණ වගාවන් වැඩි දියුණු කරන අන්දමේ ව්‍යායාමයක් තමයි මෙතනින් මතු කරලා තියෙන්නේ. ඉතින් ඒකට මම নমස්කාර පූර්වකව මම සාදුකාර දී තිනවා මේ අවස්ථාවේදී අපේ සුබෝධ ස්වාමීන් වහන්සේට මේ කාර්යය අද මෙතන කරා. මේහිලා උදව් කරපු කීප දෙනෙක්ම ඉන්නවා. මේ අවස්ථාවේදී මගේ කතාව මම දිගට ගෙනියන්නේ නැහැ. මේ සියලු දෙනාම අපට උපකාර කරලා තියෙනවා. ඉතින් මේ අය ගැනත් වචනයක් මම කිය යුතුයි. විශේෂයෙන්ම අපේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වන්නේ අමුත්තන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 22 නාවික හමුදාපති තැන්පත් වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මැතිතුමා. ඒ වගේම අපේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පති තැන්පත් පූජ්‍ය ජයසුන්දර මැතිතුමා සිටිනවා. මම දන්නවා අපි ලිටල් හාර්ට්ස් කරන්න යනකොටත් අපිත් එක්ක පාර ගිහිල්ලා සල්ලි එකතු කරලා සම්මාදම් කරලා අපිට මුදලක් හොයලා දීලා අපිට ලොකු හයියක් දුන්නා එතුමා. ඒ ගවම්ම අපිට ඉන්නවා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති තැන්පත් රියර් ඇඩ්මිරාල් රෝහණ පෙරරා මැතිතුමා. මට මතකයි මේ තුමත් අපිට සෑහෙන උපකාර කරා. මේ සියලු දෙනාම අපිට විශාල වශයෙන්ම සේරුවාවිල නාවික හමුදාව ප්‍රධානීන් හැටියට මට කියන්න ඕනේ විශාල වශයෙන් අපිට උදව් කරලා තියෙනවා. මම හිතන්නේ අපේ වෙසක් උත්සවයටත් නේද සුබෝධ ස්වාමීන් වහන්සේ අපිට සෑහෙන විදියට උදව් කරා. ඉන් අනතුරුව ශ්‍රද්ධා බැතිගී සරණිය වෙනුවෙන් ගීත ගායනා කළ ප්‍රවීණ ශිල්පීන් විශාරද TM ජයරත් මැතිතුමා, විශාරද අමරසිරි පීරිස් මැතිතුමා, විශාරද ජගත් වික්‍රමසිංහ මැතිතුමා, විශාරද දීපිකා ප්‍රියදර්ශිනී මෙනවිය, ප්‍රවීණ ගායන ශිල්පිනී නෙළු අධිකාරී මැතිනිය, ප්‍රවීණ ගායන ශිල්පී කසුන් කල්හාර් ජයවර්ධන මැතිතුමා, ප්‍රවීණ ගායන ශිල්පිනී ශශිකලා නිසංසලා ජයසුමන මැතිනිය, ප්‍රවීණ ගායන ශිල්පී සමන් ලෙනින් මැතිතුමා, ගායන ශිල්පී හර්ෂණ දිසානායක මැතිතුමා, ගායන ශිල්පිනි ගායත්‍රී රාජපක්ෂ මෙනවිය, ශ්‍රද්ධා බැතිබර ගී සරණියට සංගීත අධ්‍යක්ෂයන් අධ්‍යක්ෂණයෙන් සහය වූවන් හැටියට ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහ මැතිතුමා, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක මහින්ද බණ්ඩාර මැතිතුමා, ප්‍රවීණ අධ්‍යක්ෂක මහේෂ් දෙනිපිටිය මැතිතුමා, ප්‍රවීණ සංගීත ශිල්පී දිල්පහන් ප්‍රසන්න මැතිතුමා, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක දර්ශන වික්‍රමතුංග මැතිතුමා, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ප්‍රියන්ත ගමගේ මැතිතුමා, සංගීත ශිල්පී රෝචන රාමනායක මැතිතුමා, ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක මිලින්ද තෙන්නකෝන් මැතිතුමා ඇතුළු සහය දැක් වූ සියලු දෙනා.
ගීත රචනා විනිශ්චය සඳහා දායක වූ ප්‍රවීණ ගීත රචකයන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මැතිතුමා මාලිනි ජයරත්න මැතිනිය බන්දුල නානක්කාර වසම් මැතිතුමා තිලකරත්න කුරුවිට බණ්ඩාර මැතිතුමා මේ තුමා ගැනත් මම වචනයක් කියන්න ඕනේ මම අද ආවි උපස්විලක් නැතුව මේ තුමාගේ උපස්විල පාවිච්චි කළා තමයි අද මම මේ කතා කරන්නේ නැත්නම් මට එක නමක්වත් තියාගන්න බැරි වෙනවා ඊට පස්සේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු දෙනා ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ශ්‍රද්ධා රූපවාහිනිය වෙනුවෙන් ධනෙන් ශ්‍රමෙන් දැනුමෙන් උපකාර කළ සියලු දෙනා ශ්‍රද්ධා බැති ගී රචනා තරංගාවලියට ගීත රචන ඒ වූ සියලු දෙනා ඇතුළු මෙහි පැමිණි සියලු දෙනා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා බොහොම ස්තුතියි අද මෙතනට පැමිණියාට මම හිතන්නේ අපිට විශාල වශයෙන් අපිට වැඩක් රටට සහ ජාතිය ආගමට කරන්න පුළුවන් අවස්ථාවක් කියලා කියන්න පුළුවන් මේ තබු පළවෙනි පියවර මේ පියවර ගන්නක් ඉස්සරහට ඇති වෙයි ඒ සියලු දෙනා දෙ එකටම අපට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවි ඒ වගේම දිව්‍යයන්ගෙත් ඒ වගේම අපිට බැල්ම ලැබේවි ඉතින් අපි සියලු දෙනාටම එකසිතින් ත්‍රිවිධ රත්නයේ බැල්ම සහ පිහිට ප්‍රාර්ථනා කරන අතර මේ කාර්යය තවදුරටත් සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පයෙන්ම අවසන් කරනවා ඔබ සියලු දෙනාටම නමෝ බුද්ධාය අපි ගී කියමු ගී අහපු జాතියක් සීගිරි ගලේ ගී ලිව්වේ නුඹයි පුතේ කියලා කියන්නේ ඒ නිසා ක්‍රිස්තු වර්ෂයේ 8 වෙනි සියවස්වල පවා 5 වෙනි සියවසේ සිට 8 වෙනි සියවස දක්වා කාලය තෙක් අතීතයට දිව ගියත් අපි ගී ලියපු ගී කියවපු జాතියක් බවට සාක්ෂි හොයා ගන්න පුළුවන් ගීතයට අද කාලෙදී භාවිත වෙන සින්දු කියන වචනය කෝටි යුගයේදී භාවිතයට පැමිණිය බව තමයි කොළුවිට බණ්ඩාරයන්ගේ මලනුවන් මහාචාර්ය සුනිල් ආරිය රත්නයන් තමන්ගේ පරිශ්‍රණයෙන් තහවුරු කරන්නේ කෝටි යුගයේ ඉඳලා සින්දු කියන නිර්මාණය අපි දන්නවා ඒ අතරිනුත් නාඩගම් වලදී සින්දුව සහ සින්දු බහුලව භාවිත වුණා හැබැයි බෞද්ධ ගීත නාඩගම් කලාවේදී අපිට හමු වෙන්නේ නැහැ ඊට එක් හේතුවක් වන්නට පිළිවන් නාඩගම් කරුවන් කතෝලික භක්තිකයන් වීම ලංකාවේ නාට්‍ය යුගයේ නාඩගම් වලින් පස්සේ එළඹෙන්නේ නූර්ති යුගය ඕන්න නූර්ති යුගයේදී බෞද්ධ රචකයන් නාට්‍යකරණයට පිවිසෙනවා ජෝන් ද සිල්වා සූරින් ඔය ආදී නම් සිහිපත් කරන්න පුළුවන් එනිසා නූර්තියේදී නූර්තිය ආරම්භ කරන්න පෙර ආතුව බුද්ධ වන්දනාවක් බුදු ගුණ ගායනයක් බොහෝ විට ඇතුළත් වුණා. අප ඉතාමත්ම හොඳින් දන්නා නිතර නිතර භාවිතයට ගන්න දන්නෝ බුදුන්ගේ කියන ගීතය ජෝන් ද සිල්වා සූරින්ගේ වෙස්සන්තර නූර්තියේ. එහෙම නේද කුරුවිට බණ්ඩාරේනි? අවුරුදු 100ක් විතර පරණ. ඉන්පස්සේ එන්නේ ග්‍රැමෝෆෝන් ගී යුගය. ග්‍රැමෝෆෝන් ගී යුගයේ අතිශය බහුල විදියට බෞද්ධ ගීත රචනා වුණා නිර්මාණය වුණා අපි ඒවා අදටත් දන්නවා ශ්‍රී බුද්ධ සිරි බුද්ධ ගයා විහාරේ ඔය ආදී විදියට අදටත් චාරිකායද්දී පවා මේ ගීත ගායනා කරනවා ඉනික්විතිව එන්නේ ගුවන්විදුලි යුගය ගුවන්විදුලි යුගයේදී බෞද්ධ ගීත කලාව සඳහා මහත් රුකුල් දුන්නා ඒ අනුව තමයි පාරමිතා බල එහෙම නැත්නම් අඩවන් වූ දෙනිතින් කරන ඔය ආදී මේ මොහොතේදී ඔබේ සිහියට නැගෙන බුදු ගීත අතුරින් 90%ක්ම වගේ ගුවන්විදුලියේ තමයි නිර්මාණය කරන්නේ. ඔව් ගුවන්විදුලියේ ඒ විදිහට ගීත නිර්මාණය වෙද්දී මම හිතන්නේ මෙතන සිටින බොහෝ දෙනෙක් සාක්ෂි දරාවියට ගීත සරල ගී ඉදිරිපත් කරනකොට ආදර ගීතයක් කියනවා, ඒ වගේම විරහ ගීතයක් කියනවා, පරිසර ගීතයක් කියනවා. මේ ගීත අතරේ අනිවාර්යයෙන්ම බොදු ගීතයක් ඇතුළත් වුණා. ඒ හැම වැඩසටහනකදීම ඒ ගීත තමයි අර දිලෝෂක කිව්වා වගේ අදටත් අපිට අහන්න තියෙන්නේ. ඉතින් මේ වෙනකොට වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඒ වගේ හැඟීම් අපේ හිත තුළ ජනිත කරවන ගීත ගොඩාක් අපිට අහන්න ලැබෙනවා. සුභාවිත ගීතෙන් ටිකක් ඈත් වෙලා තියෙනවා. ඉතින් සුභාවිත ගීතය යලිත් සමීප කරන්න තමයි මේ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය උත්සාහ දරන්නේ. එසේනම් මේ බොදු ගීතාවලිය පූජා කිරීමේ අවස්ථාවයි දැන් මේ එළබෙන්නේ. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ගරු සභාපති අධිනීතිඥ සුදත් ජයසුන්දර මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.
ශ්‍රද්ධා නව බැති ගී සමුච්චය ඇතුළත් ගීත ඇල්බමය අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පූජා කිරීමට. අපි අසුන්වලින් නැගී සිට මේ බුද්ධ පූජාවට සම්මාදම් වෙමු, සාදු කියමු. එවැගේම නාලිකා ප්‍රධානි ශ්‍රී තිවංක ජයසිංහ මහත්මයාටත් ආරාධනා කර සිටිනවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය වෙනුවෙන් එම මේ අලුත් සංස්කෘතිකාංගයක් ගීත ඇල්බමය භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීම අපි පූජා කරමු. අරහ ආදී අනන්ත බුදුගුණයෙන් යුතු එමාගේ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ ශ්‍රද්ධාවෙන් පද රචනය කොට සංගීතය මුසුකොට මහත් ශ්‍රද්ධාවෙන් ගායනා කරන ලද මේ සදහම් ගීතාවලිය උතුම් වූ බුදු සසුනට පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා. සාදු සාදු සාදු. පෙදින් බුදු සිරිත බසින්වත් සිරිත ඈ සියබස් ලකර කරුවා ප්‍රීතියක් පෙනෙව්වා දෝ හෙළ කලාකරුවන්ට. කවියක් ගීයක් ලියනවා නම් ඒ බුදු සිරිතම විය යුතුයයි කියා පෙදින් බුදු සිරිත බසින්වත් සිරිත ඈ. හැබැයි මේ විවෘත ආර්ථිකය රජකරන කාලේ ජීවත් වෙන සමාජෙදි එහෙම රීති පනවන්න නිර්මාණකරුවන්ට බෑ. එසේ නම් කළ යුත්තේ කුමක්ද? වටිනාකම් සාරාර්ථ සහිත නිර්මාණ සමුච්චයක් කියලා දැක්වීම සඳහා අවශ්‍ය කරන වටපිටාව සම්පාදනය කිරීම. මේ අද දවසේදී බොදු ගීත නිකුතුවක් සිදුවන්නේ ඒ සඳහා වන්නා වූ ආයාසකර උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ සජීවීව ගායනා කිරීමේ අවස්ථාවත් මේ වෙලාවේ ලැබෙනවා. එහෙමනම් අපි එකින් එක ගීතය මේ වෙලාවේ මුනිදු පුදන්නට අවස්ථාව කරගන්නවා. පැවතුනේ ගේයපද රචනා තරඟාවලියක්නේ. ඔබ විශ්වාස කරන්න, මේ ගේයපද රචනා කරපු ආධුනික නිර්මාණකරුවන් තවම දන්නේ නැහැ තමන්ගේ ගීතය තෝරාගෙන තිබෙනවාද කියලා. ඔවුන් ලියා එව්වේ පදවැලක් පමණයි. ඔවුන් දන්නේ පදවැලක් පද රචනාවක් පමණයි. මේ මොහොතේදී පද රචනාව වෙනුවට ගීතය නැමැති අලුත් නිර්මාණයක්, අලුත් කලා උල්පතක් මතුවෙන්නට පටන් ගන්නවා. ඒ ගේය පද රචකයන් පවා සංගීතය මුසුකොට ගැයුණු ඒ ගීතය ශ්‍රවණය කරන්නේ අපත් සමගයි. තව මොහොතකින් අසිරිමත් අවස්ථාවක් තමයි මේ ලැබෙන්නේ. අපි ඒ සඳහා පූර්විකාව මුලින්ම ඉදිරිපත් කරමු. මේ සංසාර සාගරයේ ඉමක් කොනක් නොපෙනේ. ළමා වියේ අප සිහිනෙන් දකිනා සුන්දර ජීවිතයට තරුණ වියේදී ඇලුම් කරනවා. නමුත් ලෙඩවීමෙන්, වයසට යෑමෙන් ඒ සිහින එකිනෙක බොඳ වෙද්දී මුළු හදවතම කම්පාවෙන් හඬා වැටෙනවා. හඬා වැටෙන මේ සසර සයුරේ කෙලෙස් රළ පෙරලි පෙරලි දුකම උපදවා දෙයි. සසර සයුරේ ගිලිනා මිනිසුනේ එතරවනු පිණිස පැමිණ ඇති සදහම් නෞකා දෙස නොබලන්නේ ඇයි? අඳුරේම වැනසී යන්නේ ඇයි? තණ්හාවේ විසිදැලෙන් මුළු ලෝකයම තදින් අල්ලාගෙන පසිඳුරන් පිනවමින් සසර දික්පන කර්ම පොදි නොවේද අපි මේ පුරවන්නේ? ඉඳින් මේ විදිහට අඳුරේම හිඳ අඳුරටම ගියොත් කොහොමද අපි මේ සසර සාගරෙන් එතරට යන්නේ? එසේනම් ඒ අමා ධර්මයෙන් සියලු කෙලෙස් බර සිතිවිලි නවතා තණ්හාව දුරුකොට කෙලෙස් බර සැහැල්ලු කරනා විට ඒ මහරහත් උතුමන් ජීවිත වෙරළ මත තැබූ පිය සටහන් එකිනෙක අපටද පෙනේවි. ඒ තේමාව කැටිකරගත් පද රචනාව කළ අංකුර ගීත රචකයා WD ජයන්ත ජයලාල් ඔබට අපි ආරාධනා කරනවා එන්න වේදිකාවට. ඔබ ලියූ පද රචනාව තව මොහොතකින් ගීතයක්සේ ප්‍රාණය ලබන හැටි අසිරිය විඳින්න එන්න ඔබ වේදිකාවට. එසේම ශාන්ත වූ ස්වරයෙන් ඒ ගීය ගයන්න TM ජයරත්න සංගීත විශාරදයාණන්ට අපි මහත් හරසරින් ඇරයුම් කර සිටිනවා.
සුන්දර විරලි යෞවනයේ සිත් වසඟ කළා ඒ විරලම අත හඬා වැටෙන විට කිසිත් කතා නෑ සිත නතර විලා රල පෙරලේ සදහම් නෞකා හැයි නොපෙනෙන්නේ අඳුරේ ඇයිදු වෙනසින්නේ තන්හාවේ විසිදැල් විසිකරලා කර්මයේ අස්වනු පොදිරැස් කරලා අඳුරේ හිඳමින් අඳුරට යෑමෙන් නැත කිසිදා සැනසුම එන්නේ සාගම් සිත නවතා අවිදු සිතිජයිම තතු වටහා මහරහතුන් වැඩි පියවර සටහන් එකිනෙක මතුවේ වෙරල පුරා මහරහතුන් වැඩි පියවර සටහන් එකිනෙක මතුවෙයි වෙරළ පුරා මහරහතුන් වැඩි පියවර සටහන් එකිනෙක මතුවෙයි වෙරළ පුරා මං හිතන්නේ ජයලාල් මහත්මයා කීනකින්වත් හිතන්නට නැතුව ඇති මේ අවස්ථාවේ TM ජයරත්න මහත්මයාගේ හඬින් ඔබතුමා ලියෝ ගීතය මෙතන බුදුන් පුදන්නට යොදා ගනීවි කියලා. මොකද හිතුණේ ගීතය ඇහෙනකොට? සැබවින්ම හරිම පුදුමයක් දැනෙනවා. මේ වගේ අසිරිමත් අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව උත්තම මිනිස්සුත් බවක් ලබාගෙන මේ මිනිස්සුත් දෙරිනේ මේ විදිහේ කලාවක් අභාවයෙක්ත යන අවධියක පන්සලක් මුල් කරගෙන නැවත මේ බෞද්ධ ප්‍රබෝධයේ මිනිසත් බව විකසිත කිරීමට බුදු දහම තුළින් මේ විදිහ වැඩසටහනක් සිදු කිරීමට අවස්ථාව සලසා දීම අපව ඒ සඳහා සම්බන්ධ කර ගැනීම පිළිබඳව හදවතින්ම සතුටු වෙනවා. ශ්‍රද්ධා මාධ්‍යචාලය මේ වගේ වැඩසටහන් සිදු කිරීම පිළිබඳව මුළු මහත් ලෝකයේම බලාගෙන ඉන්නවා, පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් දහම් පණිවිඩය යම් අයුරකින් හරි බොහොම සුළුවෙන් හරි මට මගේ දැනුමේ ප්‍රමාණයෙන් එළිදක්වන්නට අවස්ථාව ලැබීම පිළිබඳව අනේක වාරයක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරනවා. ඒ වගේම සුබෝධි ස්වාමීන් වහන්සේත් ඒ වගේම මහා මෙවුනා භාවනා ස්තු සංජිතී සියලු ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේදී මම හිස නමාචාර කරනවා. ශ්‍රද්ධා මාධ්‍යජාලය තව තවත් මේ විදිහේ වැඩසටහන් ඉදිරියට කරගෙන මේ සමාජයේ මේ ව්‍යසනයන්ගෙන් මුදා ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය රටට උදා කරන්නට කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. WD ජයන්ත ජයලාල් ගේය පද රචකයා රචනා කළ ඒ ගීතයේ සංගීතය නාලක අංජන කුමාර ප්‍රවීණ සංගීතවේදී.
සඳවතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොම් හදවිල් ජලයේ සිහිනයක අලුපෑ දියත පුරා නිමා නොවන බව දුකතර නොමින සරා එම්බා මහණෙනි කිබුදු පදවිතරා තිරුවෙද රැසහිමි සිරුර අරා